අවසරයි මහිතනය සංගීතය නොදන්න කෙනෙක් විදිහට වචනයක් කතා කරන්නේ හොඳයිද මන්ද? මගේ දීර්ඝකාලීන මිත්‍රයාගේ වැඩසටහනකට ඔගොල්ලෝ දකින්නේ සමහරට දීපු පුතෙත් තියෙනවා. මම බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ඉන්නකොට මදුවන්තව මම එහි ගෙන්නුවා පුංචි වැඩසටහන. මේ අපේ දරුවෝ ටික ඔක්කොම එහි ගිහිල්ලා වැඩසටහනක් කරා. කට්ටිය එහි ඉන්න අය පොඩ්ඩක් වෙනස් විදිහකට තේරුම් ගත්තේ ඒක. එහෙම ඒවා දැකලා තිබුණ නෑ ඇත්තටම. ඉතින් මම දැන් මේ චුට්ටකට ඉස්සලා ෆේස්බුක්කේ පොඩි සටහනක් තිබ්බා. මේ ගේමෙල් දීම කලාවක් නම් මදුවන්තෙහි පිකාසෝ වේ කියලා. මොකද විශ්වවිද්‍යාලේ අපි කාමරේ ඉන්නකොට උදේට රැවටක රණ්ඩු වෙන එක තමයි කරේ. මේ සංගීතය ගැන විවිධ දේවල් ගැන. ඉතින් මං හිතන්නේ දැන් අද දවසේ කියපු කාරණේ හිතා වැදගත්. මං ඒකට හේතුව කියන්නම්. මමත් අපි කාලයක් තිස්සේ එකට හිටපු එකක් එක්කෙනෙක් එක්ක සහ ඔබ සංගීතය ගැන දන්න ගොඩාක් අය සහ දරුවෝ ඉගෙන ගන්න අය විදිහට අර මදුවන්ත කියපු එක්තරා කතාවක පුංචි වචන දෙකක් විතරක් මම ආයෙ පාරක් මතක් කරන්න කැමතියි. ඒ තමයි දැන් ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා එනාය ඉන්දියාව තවත් කෙනෙකු ඉන්දියාවට යවන්න තත්ත්වයට පත් කරනවාද කියන කාරණේ හෝ ඉන්දියාවේ ඉගෙනගත්ත දේ හෝ ඒ අභිභවායන යමක් මෙහෙදි හදන්න පුළුවන්ද කියන කාරණේ ගැන නැවත වතාවක් සිදු යුතුයි කියන එක ගැන තමයි මං අදහස දක්වන්න හිතුවේ. ඒකට හේතුව දැන් මම පරිපාලන ශිෂ්‍ය කෙනෙක්. දැන්ට මම ඇහැලිගොඩ ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කරන්නේ. දැන් අවුරුදු 14කට 15කට ආසන්න ගානක් ලංකාවේ කොට්ටාස 6ක විතර ප්‍රාදේශීය ලේකම් පැවිතිගොල්ලෑවේ, ඊළඟට මැදවච්චිය යුද්ධ කාලේ, ඊළඟට බලංගොඩ, මාවනැල්ල, අවසාන වශයෙන් දැන් ඇහැලිගොඩ. කොහොම නමුත් මට හිතෙන දැන් අපිත් ගිහිල්ලා පිටරට ගිහිල්ලා එක එක දේවල් ඉගෙනගෙන එනවා. ඇවිල්ලා අපි ඉගෙනගෙන ආපු දේවල් ආයි පාරක් දැන් මමත් අවුරුදු කීපයක් රට විදේශගත වෙලා හිටියේ. ඉගෙනගත්ත දේවල් ඇවිල්ලා මේ රටේ විසිරුව හරින්නේ නැහැ. ඉතින් මදුවන්ත කියන කතන්දරය ගැන මේ හැමෝම අදහසක් ගනී කියලා මම හිතනවා. ඒකට හේතුව මේ ගොඩක් වෙලාවට අපි විදේශගත වෙලා හරි කොහෙන් හරි දැනුම් හොයාගෙන එනවා. හැබැයි ඒක නිර්ලෝභීව සහ ඒකේ තියෙන ඇත්ත එළියට බෙදලා දෙන අය බොහොම අඩුයි හොයාගන්න. සහ ඒකේ ඇත්තම දැනුම කියලා ඉවරලා තියෙන කෑල්ල නැත්තම් ප්‍රසිද්ධියේ ෂෝ එකකට ඕනේ කාරණා ටික විතරක් ඉදිරිපත් කරන එක ගැන විතරක් නැතුව ඇත්තටම ශිල්පය දෙන අය දකින්න නැහැ කියන එක. ඉතින් මම හිතනවා මගේ දීර්ඝකාලීන මිත්‍රයා අද දවසේ තියපු පියවරට මම බොහොම ආදරෙයි. මගේ පැත්තෙන් ප්‍රශ්න ටිකකුත් තියෙනවා පුංචි පුංචි ඒවා මෙතන වැඩි අපි පස්සේලා හම් වෙලා රණ්ඩු වෙන්න ඕනේ. කොහොම නමුත් මොකද දැන් සංගීතය ගැන නොදන්න අයත් ඉන්න. දරුවෝ ඉගෙන ගන්නවා. දරුවෝ දැන් මේ අම්මලා බය වෙලාද දන්නෙත් නැහැ. මේ නේද මදුවන්ත? අම්මලා බය වෙලාද දන්නෙත් නැහැ. මේ මෙහෙම ඉස්කෝලේ ගුරුරුත් එක්ක මම මෙහෙම රණ්ඩු වෙන්න යනවා කිව්වහම මේකට ඒවනවද නැද්ද කියලා. මොකද දැන් අර මට මතකයි මම කුංචි උදාහරණයක් කියලා මම මැදවැච්චියේ ප්‍රාදේශීය ලේකම් විදියට ඉන්නකොට මේ අපේ නෝනත්ගේ ඉස්කෝලේ ගියනවා. මේ දරුවෝ පුංචි පන්තිවල දරුවෝ මොන හරි තෑග්ගක් කරන් යන්න ඕනේ අවුරුද්දන් තිබෙන ගුරුවරුන්ට. මේ සමහර ගුරුවරු ලොරි වලින් තෑගි ටික ඔක්කොම එකතු කරලා යන්නේ සංගීති මේ පහේ ශිෂ්‍යත් පන්තියේ මේ වුණාම රයිස් කුකර් එහෙම ගෙදර ගොඩ කරලා. සමහරట్లా මොකද රයිස් කුකර් පහක් හයක් අරන් දෙනවා අවුරුද්දන් තිබෙන ඉස්කෝල ගුරුවරු. එහෙම සමහර තියෙනවා එහෙම අමුතු සංස්කෘතියකින්. දැන් කිව්වහම මෙහෙමයි මේ නෑ මේක නෙමේ සංගීත කියලා ගුරුවරුන්ට මෙන්න මෙහෙම එකක් තියෙනවා කිව්වහම අම්මලා තාත්තලා බය වුණාද දන්නෙත් නෑ. මේ මගේ ළමයා ෆේල් කරයි දන්නෙත් නැහැ කියලා එහෙම ගන්නෑ. ඉගෙන ගත්තාම ඒක තමයි කතන්දරය කියලා මට හිතෙන. ඉතින් ඒක නිසා ඔබේ දරුවායි කවදා හරි දවසක සංගීතයෙන් හෝ වෙනයම් ශිෂ්‍යකින් අපි දැක්කා සංගීතයේ දැන් අන්තිමට සිද්ධු කියපු ඔබේ කියන දරුවා පුංචි ළමෙක්. එයා අනාගතයේ ඉංජිනේරුවරියක් වෙයි. ඉතින් සංගීතය කියලා කියන්නේ ජීවිතේ විඳීමේ කලාව. අපිටත් ඒක ඉගෙනව මදුවන්ත විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. ඉතින් හිතවත් එක් විදිහට එක කාමරේ අවුරුදු 4ක් හිටපු මිනිහෙක් විදිහට මටත් ඔය අර කිරෝලිඳන් කැමරාව අටව නිරාජ්ට අර එක කාමරේ හිටපු අනිකෙක් කියන බොහොම සතුටුයි අද දවස ගැන. සහ මං හිතනවා අම්මලා තාත්තලා මේ ප්‍රදේශයේ ඉන්න දව දරුවෝ බොහොම ලොකු දෙයක් අද මේ වගේ තැනකදී නියම දෙයක් ඉගෙන ගත්ත කියන එක. ඒක තමයි මට දක්වන්න දෙවිච්ච අදහස. මම මේක කිව්වේ මොකද මම මේ ගොඩක් ඈතින් දැන් ආවේ මෙහෙට. අදාළ නැහැ මං අඳුරනාවේ. මං හිතන්නේ එකම එක්කෙනෙක් කර පිටිපස්සේ ඉන්නවා. ඊයර් මහම ගොඩක් අය මාව අඳුරන්නේ. ඉතින් ඒක නිසා හරි සතුටුයි. සතුට බෙදා ගන්න ගමන් කිසියම් සංවාදයකට යන්න කියන ඉල්ලීමක් කරනවා. ඇත්ත තේරුම් ගන්න එක ගැන බොහොම ස්තුතියි හැමෝටම මට අවස්ථාව ලබා දීම සම්බන්ධව.